දරුවන්ගේ ඇඟ කාවීම විශේෂයෙන්ම ෆීල්ඩ් එකේ වැඩ කරනකොට විශේෂයෙන්ම අලුත් දරුවෙක් හම්බුනහම අනිවාර්යයෙන්ම අපි උනත් කියන දෙයක් තමයි මිඩ්වයිෆ් නෝනාට දැනුම් දෙන්න මිඩ්වයිෆ් නෝනා බැලුවද කියන එක. ඉතින් මේ කුඩා දරුවන්ගේ ඇඟ කාවීම මම විශ්වාස කරනවා බොහොම සුලභ ප්‍රශ්නයක් කියලා සුලභව දකින්නට ලැබෙන දෙයක් කියලා. ඉතින් අපි අද ඒ ගැන කතා කරලා බලමු මොන වගේ දේවල්ද අපි විශේෂයෙන්ම දැනගන්න ඕන කියලා. හොඳද? මම මේ ලෙක්චර් එකේ දැන් මේ ඉතුරු විනාඩි 45 ඇතුළත ඇතරම හිතුවේ මේ කෙටි මාතෘකා ගැන යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න. මුලින්ම මම කියන්න කැමති එහෙම නැත්නම් දරුවෙක්ගේ කුඩා දරුවෙක්ගේ අවුරුද්දට අඩු එහෙම නැත්නම් මාස 6ට අඩු කොහොම කුඩා දරුවෙක්ගේ ඇස්කෝ ඇඟ කහවීම කොහොමද අපි අඳුනගන්නේ කියලා. ඒක ගැන මුලින්ම මම කියන්නම්. ඊට පස්සේ ඇත්තටම මොකද මේ කහ වෙන්නේ කියන එක දැනගන්න එකත් චුට්ටක් වැදගත් මට හිතෙන්නේ නේද? ඒක ගැන අපි කතා කරමු. ඉන් පස්සේ මේ තත්වයට වැඩි අවධානමක් තියෙන්නේ කාටද? ඇතර මම ඒක ගැන කියන්න හිතුවේ දැන් මම හිතනවා ඔබතුමියන් මාත් එක්ක එකඟ වෙවි බබාලා 100ක් දැක්කොත් සමහරවිට 60ක් 70ක්ම කහවෙලා. ඒතර හරි ප්‍රශ්නයක් මේක අපි කාවද යොමු කරන්නේ? කාවද යොමු කරන්නේ වෛද්‍යවරයෙක් වෙත හොස්පිටල් එකට රෝහලට කාවද යොමු කරන්නේ? මොකද දැන් 100කට 80ක් 70ක් 80ක් කහ වෙනවනම් ඔය හැමෝම අපිට යොමු කරන්නත් බෑ හොස්පිටල් එකට. මේ විතර අපි දැනගන්න ඕන අපි කවුරු ගැනද වැඩිපුර වද වෙන්න ඕනි, කාවද ෆලෝ අප් කරලා බලන්න ඕනි කියන එක අපි දැනගන්න ඕන. ඒක ගැනත් අපි කතා කරමු. ඊට අමතරව දැන් වැඩි අවධානමක් තියෙනවා එහෙම නැත්නම් සැලකියුටි ලෙස කහ වෙලා කියලා අඳුරගත්තට පස්සේ අපි මොකද කරන්න ඕන? දැන් ඔබතුමිය ෆීල්ඩ් විසිට් එකට ගියාම ගෙදරදී අලුතෙන් හම්බෙච්ච දරුවව දකින්නකොට කහ වෙලා කියලා අඳුරගන්න. අඳුරගත්තට මදි ඒක අපි යොමු කරන්න ඕන අවශ්‍ය ස්ථානයකට අවශ්‍ය කෙනෙකුට නේද? ඒතර ඒක කොහොමද කරන්නේ කියන එකත් අපි කතා කරලා බලමු. ඒ එක්කම අපිට ගොඩක් මේක හිතට වදින දෙයක් වෙනවා. මේක ඇත්තටම මේ කහවීම කොයිතරම් භයානකද, මේකෙන් සමහර වෙලාවට ඇති වෙන්න පුළුවන් ප්‍රතිඵල කොයිතරම් භයානකද කියලා දැනුවත් වෙන එකත්. මොකද එතකොට අපිට ඒක උදව්වක් වෙනවා මේගොල්ලන් ඉක්මනට යොමු කරන්න මේ දේවල් ගැන දැනුවත් වෙලා තියෙන එක. අවසාන වශයෙන් මම හිතුවා පවුල් සෞඛ්‍ය සේවිකාවක් විදිහට මේ වගේ දරුවෙක් සම්බන්ධයෙන් ඔබතුමියන්ගේ කාර්යභාරය මොකක්ද කියලා කියලා මේ ලෙක්චර් එක ඉවර කරනවා කියලා. ඒකට අපි දැන් ඉස්සරහ ස්ලයිඩ්ස් වලට යද්දී අපි බලමු කොහොමද මේකින් එක අපි කතා කරන්නේ කියලා. මුලින්ම අපි කතා කරමු කොහොමද S4 ඇඟ කහවීම හඳුනාගන්නේ කියලා දරුවෙක්ගේ. දැන් මට හොඳටම විශ්වාසයි ඔබතුමියන් ගොඩාක් දරුවන්ව දකිනවා. විශේෂයෙන්ම අලුත හම්බෙච්ච බිලින්දන්ව නිතර ගිහිලා ෆීල්ඩ් එකේ බලනවා. ගොඩක් දරුවෝ බලලා ඇති, ගොඩක් අත්දැකීම් ඇති. මට විශ්වාසයි කහ නොවිච්ච දරුවෙක් සහ කහවිච්ච දරුවෙක් හඳුනගන්න පුළුවන්. නමුත් අපි හිතමු දැන් අලුතෙන් මේ ජොබ් එකට ජොයින් වෙච්ච කෙනෙක් හරි අඩු අත්දැකීම් තියෙන කෙනෙක් නම් මම හිතනවා අපි ඒකත් කතා කරන එක වැදගත් කියලා ලෙක්ෂකයේදී. එතකොට මම මුල්ම රූපේ දැන් ස්ක්‍රීන් එක බලපුවම මේකේ වම් අත පැත්තේ තියෙනවා බේබි විතවුට් ජෝන්ඩිස් කියලා. අපි ඉංග්‍රීසි වලින් මේක කියන්නේ ජෝන්ඩිස් කියලා මේක හවීමට. ඒතර වම් අත පැත්තේ ඉන්න දරුවා පේනවා එයාගේ ඇස් දෙක බලපුවාම ඇස් දෙක සුදු පාටයි. කළු බබාට එහා පැත්තේ සුදු පාටට හොඳට පේනවා කහවීමක් පේන්නේ. හැම බලපුවාම හැමත් සුදු පාටයි. කහ පාටක් පේන්නේ නැහැ නේද? අපි මේ පින්තූරෙත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් දකුණු පැත්තේ පින්තූරේ ඇස් දෙකේ කහවීමක් පෙන්වුම් කරනවා. අපි දැන් සංසන්දනය කරාම වම් පැත්තයි දකුණු පැත්තයි අපිට තේරෙනවා ඇස් දෙක කහවෙලා. ඒකම අපිට හැමක් පේනවා යම්කිසි කහවීමක් තියෙනවා. නමුත් මේක මේ කියන තරම්ම ලේසිද අඳුරගන්න? මොනවාද වෙන ප්‍රශ්න මේකෙදී? දැන් අපි මේ දාලා තියෙන සුදු බබාලා දෙන්නෙක් නේ. මේගොල්ලෝ පිටරට බබාලා වෙන්න පුළුවන්, ලංකාවේ බබාලා වෙන්න පුළුවන්. ටිකක් සුදු බබාලාගේ ෆෙයා අයගේ මේක අඳුරගන්න ටිකක් පහසුයි. නමුත් අපේ ආසියානු සමත් එක්ක අපේ චුට්ටක් ඩාක් වෙන්න කොම්ප්ලෙක්ෂන් එක අපි ටිකක් කළු පැහැයට බර වෙන්න, අඳුරු පැහැයට බර වුණු චුට්ටක් මේක අපහසු වෙන්න පුළුවන් නේද? ඒකට අමතරව ඇස් දෙකේ කහපාටක් හොයන එක එච්චරම ලේසි නෑ සමහර වෙලාවට. අපි එතකොට කතා කරේ මේ කොහොමද කහවෙච්ච දරුවෙක්ව අඳුරගන්නේ කියලා, විශේෂයෙන්ම අපේ ආසියානුක සම තියෙන කෙනෙක්ව. ඒතර අපි ඇස් දෙක ගොඩක් ට්‍රේන් කරන්න ඕන කහවෙච්ච දරුවෙක්ව අඳුරගන්න විශේෂයෙන්ම කොහොමද කියලා. අපි දැන් කහවෙච්ච දරුවෙක්ව අඳුරගත්තට පස්සේ ඊට පස්සේ අපි බලමු මොනවද අපි දැනගන්න ඕනේ කියලා. මම මේකෙන් හයිලයිට් කරේ කොහොමද නෝමල් බබෙක්ගේ ඇස් දෙකයි කහවෙච්ච දරුවෙක්ගේ ඇස් දෙකයි කොහොමද කියලා.
ඊට අමතරව දැන් අපේ මතයක් තියෙනවා අපිට දරුවෙක්ව බලලා ඉවර වෙලා එයා කොයි තරම් දුරට කහ වුණාද කියන එකත් දැනගන්න පුළුවන් කියලා. මේක ඇත්තටම මේ රූපෙන් පෙන්නුවට මේක ටිකක් ලේසි දෙයක් නෙමෙයි. අපි දැන් කියනවා මේක grade 1 ඉඳන් grade 5 වෙනකන් මේ ආකාරයට තමයි කහ වෙන්නේ කියලා. නමුත් දැන් අපි හිතමු කෙනෙක් නිගමනය කරන්න පුළුවන් දරුවා පරීක්ෂා කරලා ඔළුව හරිය විතරයි කහ වෙලා තියෙන්නේ ඒ නිසා මේක එච්චර බරපතල දෙයක් නෙමෙයි කියලා. තව කෙනෙක් නිගමනය කරන්න පුළුවන් මුළු ඇඟම කහ වෙලා තියෙනවා ඒ කියන්නේ ඒක ප්‍රශ්නයක් කියලා. මේක ඇත්තටම මේක මේ තරම්ම අපි ක්ලිනිකලි අපි දැන් දරුවෙක්ව බලනකොට ෆීල්ඩ් එකේ මේ රූපෙන් පේන තරම්ම ඇත්තටම ලේසි නෑ. මම මේක ඇත්තට මෙච්චර එන්කරේජ් කරන්නේ නෑ මේක මොකද මේ විදිහට බලලා හොයාගන්න ටිකක් අමාරුයි. ඊට වඩා අපි හොයාගන්න ඕනේ අවදානම් සහිත කණ්ඩායම් කවුද කියලා. මම ඒක ගැන කියන්න ලෙක්චර් එක ඉදිරියට යනකොට මට මේ ස්ලයිඩ් එකකින් ඔයාලට කියන්න ඕන වුණේ ගොඩක් දරුවගේ ඇඟේ කොයි කොයි ප්‍රමාණයට කහ වෙලාද කියන එක ඇත්තටම අපේ ක්ලිනිකල් ප්‍රැක්ටිස් එකේදී එච්චර යූස්ෆුල් නෑ. ඒක ගැන හිතලා ඔයාලට නොකර ඉන්න රිස්ක් සහ අවදානම් තත්ත්ව තියෙනවා නම් කියන එකයි මට කියන්න ඕන වුණේ. දැන් අපි දන්නවා මේ වෙනකන් අපි කතා කරා වගේ කහ වෙච්ච දරුවෙක්ව කොහොමද අපි අඳුරගන්නේ කියලා. අපි ඊට පස්සේ බලමු මේ ඇත්තටම ඇස් සහ ඇඟ කහ වීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඇයි මේ කහ වීමක් එන්නේ? ඇයි මේ චූටි බබාලට කහ වෙන්නේ? අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. මේකෙදි අපිට ඇත්තටම අවශ්‍ය වෙනවා මේ බිලිරුබින් කියන එකේ මෙටබොලිසම් එක. ඒක කොහොමද සිද්ධ වෙන්නේ ඇඟේ කියලා දැනගන්න. ඇත්තටම කහ වීමේදී වෙන්නේ ඇඟේ තියෙන බිලිරුබින් මට්ටම ඉහළ යාමයි. ලේවල තියෙන බිලිරුබින් මට්ටම ඉහළ ගිහිල්ලා ඒක හම සහ ඇස් හරහා එළියට මතුවෙනවා. මේ බිලිරුබින් කියන එක කොහොමද හැදෙන්නේ? අපි චුට්ටක් ඒක ගැන කතා කරමු. ඒකට මම හිතන්නේ මේකට පොඩක් මතකයේ වැඩි වෙනවා මේක මොකක්ද කියලා නේද? අපි දැන් චූටි බබේ කම්බුනාම ඒගොල්ලන්ගේ ගොඩාක් රතු සෛල තියෙනවා ඇඟේ. අපි කියන රතු රුධිරාණු තියෙනවා. ඒකට හේතුව තමයි ඇඟ ඇතුලේ ඉන්නකොට ඔක්සිජන් අඩු පරිසරයක තමයි ඉන්නේ. ඒතර රතු රුධිරාණු ගොඩාක් හැදිලා ඔක්සිජන් ගමනාගමනය ඇති කරනවා. ඉතින් මේ රතු රුධිරාණු ගොඩාක් ඇඟ ඇතුලේ අම්මගේ බඩ ඇතුලේ ඉන්නකොට ඔක්සිජන් අඩු පරිසරයට අවශ්‍ය වුණාට එළියට ආවට පස්සේ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට මේ වැඩිපුර තියෙන රතු රුධිරාණු ටික චුටි දරුවෙක්ගේ බිඳ වැටෙනවා. බිඳ වැටිලා දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ලොකු කෙනෙක්ගේ හිමොග්ලොබින් මට්ටම තියෙන 11ක් 12ක් වගේ නේද? ඔයාලා දන්නවද චූටි දරුවෙක්ගේ හිමොග්ලොබින් මට්ටම කරොත් පළවෙනි දවසේ දරුවෙක්ගේ 15ක් 16ක් වගේ වෙන්න තමයි හිමොග්ලොබින් මට්ටම තියෙන්නේ. ඉතින් මේ වැඩි ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් රතු සෛල බිඳ වැටිලා යථා තත්ත්වයට පත් වෙනවා අම්මගේ බඩෙන් එළියට ආවට පස්සේ. ඉතින් මේ රතු සෛල බිඳ වැටෙනකොට මේ රතු සෛල වලින් බිලිරුබින් කියලා සංඝටකයක් හැදෙනවා. ඒක තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේ බිලිරුබින් කියන එක සාමාන්‍යයෙන් වකුගඩු හරහා මුත්‍ර හරහා පිට කරනවා ඇඟේ. මේක ඇඟේ එකතු වෙන්නේ නැහැ. මේක මුලින්ම සිද්ධ වෙන්නේ මේ ලේවලට එන බිලිරුබින් ටික රතු රුධිරාණු කැඩුනට පස්සේ ඒක අක්මාවෙන් කොන්ජුගේෂන් කියලා දෙයක් කරනවා. ඒ අක්මාවේ තියෙන එන්සයිම් වලින් ඒ දේ කරාට පස්සේ ඊට පස්සේ මේක යවනවා ලේවලට. ලේ හරහා ඊට පස්සේ වකුගඩු හරහා මුත්‍රා මාර්ගයෙන් ඉවත් කරනු ලබන. ඒතර මූලික වශයෙන් මතක තියාගන්න ඕනේ රතු සෛල බිඳ වැටෙනවා. ඒ තුලින් ඊට පස්සේ බිලිරුබින් කියන සංඝටකය හැදෙනවා. බිලිරුබින් කියන සංඝටකය අක්මාව හරහා සහ වකුගඩු හරහා ගිහිල්ලා ඇඟෙන් පිට වෙනවා කියලා. දැන් මෙතන චූටි දරුවන්ගේ නම් මේ බිලිරුබින් මට්ටම වැඩි වෙන්නේ ඇයි? ඒක තමයි අපිට ඊට පස්සේ තියෙන ප්‍රශ්නය නේද? මේ බිලිරුබින් මට්ටම වැඩි වෙන්නේ එක හේතුවක් තමයි ඒගොල්ලන්ගේ අක්මාවේ මේ එන්සයිම් අවශ්‍ය වෙනවා මේ බිලිරුබින් කොන්ජුගේෂන් කියලා දෙයක් කරා. ඒ හරහා තමයි වකුගඩු වලට බාර දෙන්නේ. හැබැයි මේගොල්ලෝ හම්බ වෙච්ච ගමන් මේගොල්ලන්ගේ අක්මාවේ එන්සයිම්ස් ටික ටිකක් මෝරලා මදි. ඉතින් එහෙම වුණාම මොකද වෙන්නේ? මේ බිලිරුබින් කියන සංඝටකය ඇඟේ එකතු වෙනවා. ඉතින් ටික කාලයක් යනවා, දවස් කීපයක් යනවා මේ බිලිරුබින් කියන එක ඇඟෙන් ඉවත් කරන්න. ටික කාලයක් යනවා. ඉතින් දවස් 5ක් වෙන්න පුළුවන්, 7ක් වෙන්න පුළුවන්. පොඩ කුංචි ප්‍රමාණය තමයි මේක ඇඟෙන් ඉවත් කරන්නේ. ඒ අතරතුර සමහර බබාලගේ ගොඩාක් මේ බිලිරුබින් මට්ටම වැඩි වෙනවා. මම කියන්නම් කවුද සමහර අය කියලා ඉස්සරහ ස්ලයිඩ්ස් වලදී.
සමහර බබාලා මේකට උරොත්තු දෙනවා සමහර අයගේ ගොඩාක් බිලිබීන් මට්ටම වැඩි වෙනවා. ඊට පස්සේ ඔබතුමිට හිතෙන්න පුළුවන් ආ හොඳයි දැන් රතුරුදුරාරු බිඳ වැටුණා බිලිබීන් කියන එක හැදුණා දැන් බිලිබීන් වැඩි වුණා මොකද ඊට පස්සේ ඇති වෙන ප්‍රශ්න. ඇයි අපි මේ ගැන බය වෙන්නේ මේ තරම් නේද? ඒකට හේතුව තමයි විශේෂයෙන්ම සති දෙකට අඩු දරුවෙක්ගේ බිලිබීන් මට්ටම ලේවල ගොඩාක් වැඩි වුණොත් මේක යනවා ලේ හරහා මොළයට. මොළයට ගිහිල්ලා මොළේ සෛලවල මේක තැම්පත් වෙනවා. තැම්පත් වෙලා ඒ තුලින් හානියක් ඇති කරනවා මොළේ මාංශ පේශි කන්ට්‍රෝල් කරන සෛලවලට. ඊට පස්සේ මම හිතර ඔබතුමාලා ඔබට විල අහලා ඇති අර සෙරිබ්‍රල් පෝල්සි කියන තත්වය දැන් ක්‍රියාකාරකම් පරක්කු කතා කරන්නේ නැති ඒ වගේ දරුවන් බවට පත් වෙනවා. පළවෙනි සති දෙක ඇතුළත මේ බිලිරුබීන් මට්ටම වැඩි වෙලා මොළේ අධික ලෙස තැම්පත් වෙනවා. ඉතින් අපි මේ ගැන මේ තරමට වද වෙන්නේ ඒ හේතුව නිසා තමයි. මම හිතනවා මේ ස්ලයිඩ් එකෙන් ඔබතුමියන් යම් කිසි අදහසක් ගන්න ඇති මේ බිලිරුබීන් කියන එක හැදෙන්නේ කොහොමද? මේක වැඩි වුණාම මොකක්ද ඇති වෙන ප්‍රශ්නේ කියලා. මම මේ වගේ ෆිල්ට් එකක් දැම්මේ ඇයි ස්ලයිඩ් එකට? මට කියන්න අවශ්‍ය වුණේ අර මුලින් කියපු දෙයමයි. දැන් ගොඩාක් අය ඉන්නවා. බබාලා 100ක් ඉන්නවා නම් ෆීල්ඩ් එකේ 80ක්ම බලපුවම යම් කිසි මට්ටමකට කහ වෙලා තියෙනවා. ඒතර මේ 80ම රෝහලක් වෙත යොමු කරනවාද අපි? එහෙම නැත්නම් යම් කිසි කට්ටියක් විතරද මේ රෝහල වෙත යොමු කරන්න කියන එක ඔබට තීරණය කරන්න වෙනවා නේද? මොකද හැමෝම කහ වෙච්චයි වෙවන්නත් බෑ. මේක ගොඩක් කහ වෙලාද? වෙන අනතුරුදායක ලක්ෂණ තියෙනවද? රිස්ක් ගෲප් එහෙම නැත්නම් අවදානම් සහිත ගෲප් එකකටද මේ දරුවා වැටෙන්නේ කියන එක අපි හිතන්න අවශ්‍ය වෙනවා. අපි බලමු කවුද මේ වැඩි අවධානමක් තියෙන දරුවන් කාණ්ඩය කියලා. පෙරලා බලලා තමයි ඒක අපි ගොඩක් වෙලාවට යොමු කරන්න අවශ්‍ය වෙන්නේ. පළවෙනි ගෲප් එක තමයි නොමේරු ළදරුවා. මේ රූපේ පේනවා බොහොම නොමේරු දරුවෙක් තමයි මේ රූපේ ඉන්නේ නේද? දැන් සාමාන්‍යයෙන් කිලෝ දෙකමාරක තුනක බබෙක් වගේ නෙමෙයි චූටි බබෙක්. බොහොම නොමේරුමක් තියෙන දරුවෙක් තමයි මේ ඉන්නේ. මේගොල්ලන්ගේ ප්‍රශ්නේ තමයි මේගොල්ලෝ ගොඩක්ම මේගොල්ලන්ට රිස්ක් එකක් තියෙනවා බිලිබීන් වැඩි වුණොත් මේරු දරුවෙකුට වඩා. එහෙම නැත්නම් සතිගාන සම්පූර්ණ වෙච්ච දරුවෙකුට වඩා නොමේරු දරුවෙකුට ගොඩක් බිලිබීන් පොඩි ප්‍රමාණයකින් වුණත් වෙන්න තියෙන හානිය ගොඩක් වැඩි. පොඩි ප්‍රමාණයකින් වුණත් වෙන්න තියෙන හානිය ගොඩක් වැඩි. ඉතින් ඔබ සති 37 හෝ 37ට අඩු දැන් සති 37 සම්පූර්ණයි කියන ඇත්තටම නොමේරු නෙමෙයි. නමුත් සති 37 දරුවන්ටත් මේක ටිකක් අවදානමක් බලපාන. සති 38ට වැඩි දරුවන්ට වඩා 37 හෝ ඊට අඩු දරුවන් කහ වෙලා නම් අපි 얘ගෙන වඩා සැලකිලිමත් වෙන්න ඕන. ඒකට හේතුව තමයි මේක. දැන් මේ තියෙන්නේ බිලිරුබින් chart එක. අපිට කහ වෙච්ච දරුවෙක් යොමු කරාම අපි සාමාන්‍යයෙන් ලේවල බිලිරුබින් මට්ටම බලන්න කියනවා. ඒ බැලුවට පස්සේ ඔබතුමියන්ට පේනවා මේ ස්ලයිඩ් එකේ විදිහට දරුවන්ගේ දවස බලනවා. ඉපදුණු දවස ඉඳන් දවස බලනවා. ඊට අමතරව බිලිරුබින් මට්ටම තියෙනවා. දැන් අපි දවස් දෙකමාරෙන් නම් බැලුවේ මේ මට්ටම මෙතන අපිට මාක් කරන්න පුළුවන්. දවස් පහෙන් නම් බැලුවේ මෙතන මාක් කරන්න පුළුවන්. මේ වගේ පේනවට පරාසයක් තියෙනවා. මේ ෆොටෝ තෙරපි කියන්නේ මේ මට්ටමට උඩින් තියෙනවනම් ලයිට් එක අල්ලන්න ඕන. නිල් පාට ලයිට් එකට අල්ලන්න ඕන නැත්නම් මේක වැඩි වෙලා මොළයට බලපාන. මේ මට්ටමට උඩින් තියෙනවා නම් ලේ මාරු කිරීමක් කරන්නත් අවශ්‍ය වෙන්න පුළුවන්. මොකද මුලින් ලයිට් අල්ලලා බලලා අඩු වුණේ නැත්තම්. ඒකට මේ පරාසය බැලුවොත් සති 38 හෝ ඊට වැඩි දරුවෙකුට ඔබතුමියන්ට පේනවා ඇති විශේෂයෙන්ම දවස් 4න් පස්සේ 350යි 450යි අතර තමයි පරාසය. මේ සති 38 හෝ වැඩි දරුවෙකුට. අපි හිම්ම බලමු මේක මතකේ තියාගෙන 350යි 450යි කියන එක මතකේ තියාගෙන අපි බලමු ඊළඟ එක. මේ ඉන්නේ සති 37ක දරුවෙකුට කොහොමද කියලා. කොහොමද මේ පරාසය? අපි හිතමු දවස් 3ක දරුවෙක් කියලා. මෙතන ඉන්නේ කොහොමද 270යි 370යි. ඒකට තේරෙනවද සති 38ක කෙනෙකුට 350 450 තමයි පරාසය. 350ට වැඩි නම් ලයිට් එක අල්ලනවා. 450ට වැඩි නම් ලේ මාරු කරනවා. නමුත් මෙතන සති 37 එක සතියක් අඩු වෙච්ච ගමන් 370ට වැඩි වුණාම ලේ මාරු කිරීමේ මට්ටමක් තමයි නිර්දේශ කරලා තියෙන්නේ. මට ඒතරේ කියන්න අවශ්‍ය නේ සති 37 දරුවොත් ලොකු රිස්ක් ගෲප් එකක් සති 38ක දරුවෙකුට සාපේක්ෂව. දැන් මේ වගේම සති 36ට 35ට 34ට අපිට චාර්ට්ස් තියෙනවා.
මම මේකෙන් highlight කරන්න ඕන උනේ 37 හෝ ඊට අඩු දරුවන් risk එකක ඉන්නේ 38 ක දරුවෙකුට සාපේක්ෂව කියන එක. ඒක තමයි මූලික වශයෙන් කියන්න ඕන උනේ. දැන් වැඩ කරනකොට field එකේ ඔබතුමියන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දරුවෙක් ඉන්නවා සති 37යි දවස් 4යි. එයාගේ හම්බෙදි අපි කියන period of amenorrhea කියලා PO එක හම්බ වෙදි සති 37යි දවස් 5යි. එතකොට මෙයා වැටෙන්නේ සති 38ටද සති 37ටද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන් නේ. අපි සාමාන්‍යයෙන් ගන්නේ සම්පූර්ණ වෙච්ච සති ගන්න. සති 37යි දවස් 5ක් වුණත් සති 37ේ බබෙක් විදිහට තමයි මේගොල්ලන්ව ගණනය කරන්නේ. මොකද ඔය ප්‍රැක්ටිකල් ප්‍රායෝගික ප්‍රශ්නේ මත වෙන්න පුළුවන් නේද? හරි. ඒක පළවෙනි risk group එක තමයි සති 37 හෝ අඩු දරුවෙක් නම් අපි ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙනවා. මොකද යාළට අඩු මට්ටමකදී ලේ මාරු ක්‍රීම් හෝ ලයිට් එක ඇල්ලීමක් ඕන වෙන නිසා. දෙවෙනි group එක තමයි අම්මගේ ලේ වර්ගය. අපි දන්නවා යාගේ ගර්භණී වාර්තාවේ අම්මගේ ලේ වර්ගය සඳහන් වෙනවා. ඒක negative ද එහෙම නැත්නම් O group එකද කියන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද මේ අම්මලා risk එකක ඉන්නේ. මේ අම්මලාට හම්බෙන බබාලා රිස්ක් එක කියන්නේ ඇත්තට. අම්ම නෙගටිව් වෙලා දරුවා පොසිටිව් වුණොත් එතනදිත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එමෙ නැත්නම් අම්මා බ්ලඩ් ගෲප් O වෙලා බබා බ්ලඩ් ගෲප් A හෝ B වුණොත් එතනදිත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අපි කියනවා Rh incompatibility එමෙ නැත්නම් ABO incompatibility කියලා. මේක දිගට යන ලේ වර්ගවල ගැළපෙන්නේ නැති ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ පළවෙනි සති දෙක ඇතුළත ඉක්මනට රතු සෛල බින්දෙනවා මේගොල්ලන්ට. නැත්නම් හිම නරක බ්ලඩ් ගෲප් කියලා දෙයක් නැහැ. නමුත් පළවෙනි සති දෙකේ ඔබ බලන අම්මා Rh නෙගටිව් එක්කෙනෙක් නම් හිම නැත්නම් O බ්ලඩ් ගෲප් එක තියෙන එක්කෙනෙක් නම් දරුවාගේ බ්ලඩ් ගෲප් එක අපි දන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් හම්බෙච්ච එක මම අපි ඒක බලන්නේ විශේෂයෙන්ම Rh නෙගටිව් නම් බලනවා O උනාට බලන්නේ නැහැ. ඉතින් කහ ගැටිය තියෙනවා නම් එහෙම අම්මෙක්ගේ දරුවෙකුට අපි ඒක ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. ඊට පස්සේ අපිට එන සුලභ ප්‍රශ්නයක් තමයි කිරි මදි වීම හෝ කිරි පෙවිල මදි වීම. මම ඇත්තටම කැමති නැහැ කිරි මදි වීම කියන වචනේ පාවිච්චි කරන්න. කාටවත් කිරි මදි වෙන්නේ නැහැ. සමහරවිට කිරි පෙවිල මදි වෙනවා නේද? අම්මට කිරි දෙන විදිහ හරියට කන්ෆිඩන්ට් නැහැ. ඒ වගේ ප්‍රශ්න නිසා කිරි බබාට පෙවෙනවා මදි. කිරි අම්මට මදිට වඩා නේද? ඉතින් මේක කොහොමද මේ කහ වීමට බලපාන්නේ? දැන් ගොඩක් අපිට එනවා දරුවෝ, දරුවගේ අම්මා, දරුවගේ ආච්චි අම්මා අවිල කියන කිරි පෙවිල මදි ડોක්ටර් මේ බබාට පිටිකිරි එකක් හරි දෙන්න වෙනවා කියලා. ඉතින් මේක හරිම මිත්‍යා මතයක් මේ කිරි මදි වීම නිසා කහ වෙනවා කියන එක. ඒක මම මෙහිම පැහැදිලි කරන්න. එකක් තමයි කිරි මදි වුණාට දරුවෙක් කහ වෙන්නේ නැහැ. මෙතන වෙන්නේ කිරි මදි වීම තුලින් ළමයා විජලණයකට යනවා. කිරි මදි වීම කියන්නේ කිරි පෙවීම මදි වීම තුලින් දරුවා විජලණයකට ලක් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම විචලනීය වුණොතින් වෙන්නේ අර සාන්ද්‍රණය සාපේක්ෂව තියෙන බිලිරුබින් සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්න පුළුවන්. නැත්තම් බිලිරුබින් එක වැඩි වීමට වඩා සාන්ද්‍රණය වැඩි වෙලා අපිට එන පාටාංගය වැඩි. ඉතින් මේ වගේ අවස්ථාවක ගොඩක් වැදගත් අපි මේගොල්ලන්ට ෆීඩින් සපෝට්. කිරි දීමට ඉරියව්ව, ඒ පොසිෂන් එක කොහොමද අල්ලගන්නේ, ඒ ටික කියලා දෙන එක ගොඩක් වැදගත්. ඊට අමතරව මේකෙදි අම්මගේ සයිකොලොජි එක අම්මගේ මානසික තත්ත්වයත් ගොඩක් වැදගත්. ඊතර හැමෝම කියනවා නම් කිරි මදි දෙන විදිය හොඳ නෑ. අම්මා කොහොමත් ලොකු මානසික පීඩනයකින් නිදරූපතකට පස්සේ. ඉතින් ඒව නරක ආකාරයට බලපාන. ඉතින් අපි ගොඩක් කියව පොසිටිව්ලි කියන්න ඕන පළවෙනි දවස් කීපේ අවශ්‍යතාවයත් අඩුයි දරුවට හැදෙන ප්‍රමාණයත් අඩුයි. මොකද ගර්භණී කාලයේ කිරි හැදීම මර්ධනය වෙලා තියෙන කිසි කෙනෙකුට ගර්භණී කාලයේ කිරි හැදෙන්නේ නෑ. දරුවා අපු ගමන් එකපාර ලොකු කිරි ප්‍රමාණයක් එන්නේ නැහැ. චුට්ට චුට්ට තමා දරුවාගේ උත්තේජනත් එක කිරි හැදෙන්නේ. ඒක තමයි ස්වභාවික විදිය. ඉතින් අපි ගොඩක් රියෂුව කරන්න ඕනේ ඒගොල්ලන්ට පොසිටිව්ලි ධනාත්මකව කියන්න ඕන පළවෙනි දවස් කීපේ ලොකු ප්‍රමාණයක් කිරි හැදෙන්නේ නැහැ. නමුත් ඒ ප්‍රමාණය දරුවාට ඇති. නමුත් උදව් කරන්න ඕනේ ඒගොල්ලන්ට දරුවා වල්ල ගන්න විදිය කොහොමද තමන්ට ලං කරගෙන කිරි දෙන ඉරියව් මොනවාද කියන උදව් කරන එක වැදගත්. ඉතින් මේක වක්‍රාකාරව බලපාන්න පුළුවන් බිලිරුබින් සාන්ද්‍රණය වැඩි වෙන්න. නමුත් කෙලින්ම බලපාන්නේ නැහැ බිලිරුබින් මට්ටම වැඩි වෙන්න. සහ මේක පිටිකිරි දීමට හේතුවක් නෙමෙයි. මේ රූපය බලපුවම ඔබතුමියන්ට මොකද්ද තියෙන වෙනස මේ බබාල දෙන්නයි? වම් පැත්තේ ඉන්න බබා ගොඩක් රතු පාටයි නේද? අනිත් පැත්තේ බබා සුදු පාටයි. මම මේ පින්තූරේ මෙතෙන්ට දාන්න හේතුව මේකත් එක රිස්ක් හෝ අවදානම් කාණ්ඩය. අපි මතක් කරොත් මම මුලින්ම කිව්වා රතු රුධිරාණු කැඩීම තුළින් තමයි මේ බිලිරුබින් හැදෙන්නේ කියලා.
රතුරු දිරාණු වැඩිපුර කැඩුණු වැඩිපුර පිළිරුබීන් හැදෙන. රතුරු දිරාණු වැඩිපුර කැඩෙන්නේ වැඩිපුර තියන අංගෙ නේද? සමහර බබාල විශේෂයෙන්ම වී වැඩියව තියෙන අම්මලට හම්බෙන බබාලා මේ වගේ රතු පාටයි. ගොඩක් රතු සෛලයකට තියෙනවා. විවිධ හේතු මත සමහර ලාවට නිවුන් දරුවන්ගේ එක්කෙනෙක් මෙහෙම වෙනවා. අම්මට දී වැඩියව තිබුණොත් මෙහෙම වෙනවා. ඉතින් මේගොල්ලෝ අවදානම් කාණ්ඩේ. ඔබ බලනකොට දරුවෙක්ව රතු පාටට ඉන්නව නම් මියාගේ බලාපොරොත්තු වල ඉතුරු දවස් කීපය ඇතුළත ගොඩක් පිළිරුබීන් මට්ටමක් හැදෙයි මේ රතු සෛල ටික කැඩිලා බිඳිලා. ඒ ගැන වඩා අවධානයෙන් ඉන්න ඕන එහෙම කෙනෙක් දැක්කොත් දවසකින් දෙකකින් ආපහු යව බලන්න ඕන කොහොමද කියලා. ඊට අමතරව මේ වගේ අයගේ පහ පාට හොයන්න අමාරුයි. විශේෂයෙන්ම රතු පාටට ඉන්නකොට ඒගොල්ලෝ පහ වෙනවා පේන්නේ නැහැ. නමුත් ඇඟ ඇතුළේ පිළිරුබීන් මට්ටම වැඩි. ඒ වෙලාවට මෙහෙම ස්ටර්නම් එක උඩ පපුව මැද පපුව උඩ හරිය පපුව මැද ඔබගේ ඇඟිල්ල තියලා මහපට ඇඟිල්ල තියලා තද කරලා තප්පර තුනක් විතර ඊට පස්සේ එළියට අරගෙන බලන්න මේ විදිහට එතකොට පේනවා එතන හොඳට කහගතිය තියෙනවා නැත්නම් මේ රතු දරුවෙක් නිකන් බැලුවට සමහර කහගතිය පේන්නේ මේ විදිහට ස්ටර්නම් එක හිම නැත්නම් පපුවේ උඩ තියෙන ඇට කට්ටට පපුවේ උඩ හරිය මැද තියෙන ඇට කට්ටට තප්පර තුනක් හතරක් තද කරලා ඊට පස්සේ එකපාර ඇඟිල්ල ඇරලා බලනකොට කහගතිය ඔබතුමින්ට පේනවා ඒ වගේ විශේෂ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් මේක අඳුරගන්න සහ මේක රිස්ක් ගෲප් එකක් අනිත් එක තමයි මේ කිෆල් හිමටෝමා තත්ත්වය සමහර වෙලාවට මේ වගේ බබාලා දකින්න එක පැත්තක පොඩි ගෙඩියක් වගේ ඔළුවේ සමහරවිට පැති දෙකේම තියෙනවා මේ වගේ නේද මේක උත්පත්තියෙන් දැන් බබාලා නෝමල් හම්බෙනකොට අම්මගේ බර්ත් කැනල් එක අම්මගේ දරුවකට සිද්ධ වෙන මාර්ගයේ දිගේ එනකොට ඇති වෙන තෙරපුම නිසා මේ වගේ පොඩක් ලේ කැට වගේ හැදෙනම ඔළුවේ එක්තරා ස්තරයක ඉතින් මේක නිකම්ම හරියනවා යම්කිසි කාලයක් යනකොට නිකම්ම හරියනවා නමුත් මේක අවදානමක් ඇති කරනවා කහගතිය ඇති වෙන මොකද මේ තුල එකතු වෙනවා රතු සෛල මේවා ඊට පස්සේ මේ මෙකලේ ගැලීමක් තමයි වෙන්නේ නමුත් මේක ටික ටික හරියන මේ රතු සෛල ඊට පස්සේ ටික 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 කැඩෙනවා මේ මගේ තියෙන බබාලා ගැන ටිකක් අවධානයෙන් ඉන්න ඕන මේගොල්ලෝ කහ වෙන තියෙන සම්භාවිතාව වැඩි අවසාන වශයෙන් මේ කහවීම ටිකක් අසනීප දරුවෙක්ගේ සිද්ධ වෙන්නත් පුළුවන්. අපි කියනවා විස බීජ ඉන්ෆෙක්ෂන්ස්. එහෙම නැත්නම් සෙප්සිස් කියලා. උනහා වෙනත් අසනීප සහිත දරුවන්. උන තියෙනවා එහෙම නැත්නම් කිරි බොන්නේ නිකන් නිදිමත ගතියෙන් ඉන්නවා. කෝ අසාමාන්‍ය ලෙස ආඩෙනවා. මොකක් හරි වෙනසක් තේරෙනවා නම් ඒක සමහරට විස බීජයක් ශරීරගත වීමේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. අපි දකින ගොඩාක් දරුවන් කහ වුණාට විස බීජ ශරීරගත වෙච්චා එනේ මේගොල්ලෝ හොඳට ඇක්ටිව්ව හොඳට දඟලලා ඉන්නවා. නමුත් කලාතුරකින් සමහර අවස්ථාවල ගොඩක් විස බීජයක් ශරීරගත වෙච්ච දරුවන්ගේ ඒක මතු වෙන්නේ කහවීම තුලින් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ ගැනත් යමක් දැනගෙන ඉන්න එක වැදගත්. ඒතර කහ වෙච්ච දරුවෙක් කිරි බොනවා අඬුණා නිදිමතේ ඉන්නවා නම් අසාමාන්‍ය ලෙස අඬනවා නම් උන තද උෂ්ණත්වයේ තියෙනවා නම් වහාම ඇඩ්මිට් කරන්න ඕන. ඇතුල් කරන්න ඕන රෝහලකට. දැන් අපි මේ වෙනකන් කතා කරා කහවීම අඳුරගන්නේ කොහොමද සහ මේ අවදානම් කාණ්ඩ කියන්නේ කවුද කියලා. අපි ඊටම දැන් ඔබතුමියන් ෆීල්ඩ් එකේ යනකොට දරුවෙක් හඳුරගත්තා කියලා කහ වෙලා කියලා සහ අපි හිතනවා දැන් සති 36ක බබෙක් මේ අවදානම් බබෙකුත් තමයි. දැන් මොකද අපි කරන්න ඕනි ඊළඟට? දරුවෙක් අඳුරගත්තට පස්සේ ඊළඟ පියවර මොකද්ද අපි කරන්නේ? MOH ડોક્ટર කියලා පරීක්ෂා කරන්න පුළුවන් නම් අපිට එහෙම පරීක්ෂා කරගන්න පුළුවන් නැත්නම් GP වෙන්න පුළුවන් කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන් බෝඩ් එකේ වෙන්න පුළුවන් වෙල් බේබි ක්ලිනික් එකේ වෙන්න පුළුවන් කවුරුහරි වෛද්‍යවරයෙක් ලවුව මේ දරුවව පරීක්ෂාවට යොමු කරන එක වැදගත්. ගොඩක් වෙලාවට ඊට පස්සේ අපි මෙයාව මේ දරුවව බිලිරුබීන් ටෙස්ට් එකකට බිලිරුබීන් පරීක්ෂණයකට නිර්දේශ කරනවා. ඒ බිලිරුබීන් පරීක්ෂණයෙන් අපි තීරණය කරනවා කොහොමද මේ දරුවව ඇඩ්මිට් කරන්න ඕනද ලයිට් එක අල්ලන්න ඕනද මේ මාරු කරන්න ඕනද මොකුත්ම අවශ්‍ය නැද්ද කියලා. ඒ එක්කම මම මේ කක්කවල මලපැහැවල පාට දැක්වෙන chart එකක් දානවා මේ chart එක අපේ CHDR එකේ අම්ම බබා පොතේ තියෙනවා. මේකෙදි මේ අසාමාන්‍ය මලපැහැවල පාට සහ සාමාන්‍ය මලපැහැවල පාට. ඇයි මම මේක මේ වෙලාවේ පිටින්ට ඇතුල් කරේ? ඔබ කහවෙච්ච චුටි දරුවෙක් දැක්කොත් විශේෂයෙන්ම සති දෙකට වැඩි දරුවෙක් සති දෙකට අඩු වෙන්නත් පුළුවන්. මුලින්ම වෛද්‍යවරයෙක් ලව පරීක්ෂා කරනවා ලේ ගන්නවා ඒ එක්කම ඇත්තටම පරීක්ෂාව අතරතුරක මේ මල පැහැවල පැහැය බලන එකත් වැදගත්.
මේක බබාලගේ පොතට ඇතුල් කරලා තියෙන විශේෂ හේතුවකට මම ඒක පස්සේ අන්තිම ස්ලයිඩ්ස් වල කියන්නම් විශේෂ ලෙඩක් හින්දායි මේක ඇතුල් කරලා තියෙන්නේ අපි දැනට මතක තියාගමු මලපැහැවල පාට ඔබතුමියා විසින්ම පරීක්ෂා කිරීම වැදගත් දැන් අම්මා කියනවා හොඳට කහ පාටයි කියලා අපි එහෙම කිව්වට ඒක පිළිගන්න අමාරුයි සමහරවිට අලුත පළවෙනිම දරුවෙක් හම්බෙච්ච අම්මා කෙනෙක් නෝමල් කක්කවල පාට බබෙක් ඉඳන්නේ නැහැ අපි කියනවනේ කක්ක දාපු නැපියක් තියෙනවනම් අපිට පෙන්වන්න. මොකද අපි දන්නවා මොකද්ද නෝමල් කක්කවල පාට නැත්තේ කොහොමද කියලා. ඒතර යාලා කියන එකෙන් මේ සෑහීමකටපත් වෙන්නේ නැතුව ඔබතුමියන් විසින් මේක ඇස් දෙකෙන් පරීක්ෂා කරනවා නම් තමයි හොඳ. මෙල විශේෂයෙන්ම කක්කවල පාට කිරිමැටි වගේ පාට නම් වහාම වෛද්‍යවරයෙකුට යොමු කරන්න අවශ්‍ය වෙනවා. මේ ලේවල බිදුරු බීන් මට්ටම ගැනත් මම හිතුව පොඩ්ඩක් මම දැනුවත් කරනවා කියලා අපි සාමාන්‍යයෙන් योजना कराने संपूर्ण बिलिरुबिन मट्टम सह डायरेक्ट बिलिरुबिन के लिए एक कोटे साक्षी ने एमए टेस्ट के तमा आप रिक्वेस्ट कराना एक समाहर लाटे एक को देखा किंगे ना मिलीग्राम्स पर डेसिलीटर सह माइक्रोमोल्स पर लीटर में मिलीग्राम्स पर डेसिलीटर के लिए एक माइक्रोमोल्स पर लीटर दाह हाथ कटे समान है मेरे दाह हाथ कटे समान है දැන් මේකෙදි දැනගන්න වැදගත් වෙන්නේ සමහරකට අම්මලා ගාව රිපෝට්ස් තියෙනවා මිඩ්වයිෆ් ලට රිපෝට් එක අම්මලා සමහරට පෙන්වන්නත් පුළුවන් අපි බිලිරුබින් ටෙස්ට් එකක් කරා කියලා නේද දැන් මේ මිලිග්‍රෑම්ස් පර් ඩෙසිලීටර උනත් සාමාන්‍යයෙන් මේක එකේ ඉඳන් 20ට 25ට ඒ වගේ අගයක් වලට තමයි එන්නේ සාමාන්‍යයෙන් 18ට 19ට වැඩි කියන්නේ මිලිග්‍රෑම් පර් ඩෙසිලීටර එක ලොකු අගයක් මයික්‍රෝමෝල්ස් පර් ලීටර එක 17ෙන් වැඩි කරා ඒතර මේක චුට්ටක් ඔළුවේ තියාගන්න ඕන සමහර එක්කෙනෙක්ගේ 13ක් 17ක් සමහර එක්කෙනෙක්ගේ 100 ගානක් 200 ගානක් ඒ මොකද ලැබ් එකකින් බලන ඒකකයේ අනු. ඒක චුට්ටක් මතක තියාගන්න ඕන මේ දෙක වෙනස් වෙන්නේ මේ ආකාරයටයි කියලා. මේ තුන මම වචනයක් කියනවා කියලා අපේ මේ නිල් පාට ලයිට් එක ඇල්ලීම සම්බන්ධයෙන් උත් අපි දන්නවා බිලිරුබින් මට්ටම වැඩි වුණොත් පරීක්ෂාවකින් අපි ඊළඟට කරන පළවෙනි ප්‍රතිකාරය තමයි මේ නිල් පාට ලයිට් එක අල්ලන එක. මේකට දරුවෙක් ඇතුල් කරන්න වෙනවා රෝහලකට. මේකෙන් සිද්ධ වෙන්නේ අර බිලිරුබින් ඉක්මනට අක්මාවෙන් එළියට අරගෙන මේක මුත්‍රා හරහා පිට කරන්න උදව් වෙනවා මේ නිල් පාට ලයිට් එක. ඒ මගින් බිලිරුබින් ප්‍රමාණය අඩු කරලා මොළයට වෙන බලපෑම අඩු කරනවා. ඉතින් බිලිරුබින් මට්ටම වැඩි කෙනෙක් වෙයි ඉක්මනට යොමු කරන එක වැදගත්. මොකද මේ ලයිට් එක පටන් ගත්තොත් ඉක්මනට මොළයට වෙන හානිය වළක්වන්න පුළුවන්. දැන් මේ චාට් එක බලපුවම ඔබතුමියන්ට පේනවා මේ ලයිට් එක තමයි ෆොටෝ තෙරපි කියන්නේ ඊට පස්සේ තමයි මේ ලේ මාරු කරන එක එක්ස්චේන්ජ් ට්‍රාන්ස්මිෂන් කියන එක තියෙන්නේ. දැන් ලයිට් අලන මට්ටමට වඩා උඩට ආවොත් මේ එතනිනුත් උඩට ගිහිල්ලා ලේ මාරු කරන මට්ටමට ආවොත් ලේ මාරු කරන්න සිද්ධ වෙනවා. ඒක ඇත්තටම ලේසි දෙයක් නෙමෙයි. මේ රූපයෙන් පේනවලි මේ දරුවා කොයිතරම් බඩගොඩකට සම්බන්ධ කරලාද. මේ හැම එකකින්ම විසබීජ ශරීරගත වෙන්න පුළුවන් මේක ලේසි දෙයක් නෙමෙයි. මේ අතරතුර සංකූලතාවය වෙන්න පුළුවන්. बलपैम මොළයට වෙන බලපෑම ගැන මම හිතුවා මම මේ ටිකක් කතා කරනවා කියලා ඔබතුමියන්ට පේනවා ඉතින් මේ ගොඩාක් අහවෙච්ච දරුවෙක් මේ රූපේ ඉන්නව නේද? හරිම නිකන් නිදිමත ගතිය, එච්චර ඇක්ටිව් ගතියකුත් පෙන්නුම් කරන්නේ නැහැ මේකේ. මේ මොළේ බලපුවම පේනවා කහ පාටට මේ කොටසේ තැම්පත් වෙලා තියෙන බිලිරුබි. ඊට පස්සේ මේ වගේ දරුවෙකුට ඊට පස්සේ ඇති වෙන සංකූලතා. ඔබතුමියන්ට පේනවා ඉතින් මේ විදිහට 100 අකුරකට වගේ මුළු ඇඟම කැරකැවිලා තියෙන මේ මොලේ අක්‍රීය වෙනකොට මොලේට යම්කිසි තද බල බලපෑමක් වුණාම තමයි දරුවෙක් මේ වගේ ඉරියව්වක ඉන්නේ 100 අකුරක් වගේ ඉරියව්වක ඉන්නේ අපි කියනවා මේක ඉංග්‍රීසි භාෂාවෙන් ඔෆිස්ටොටොනික් පොසිෂන් කියලා ඔෆිස්ටොටොනික් පොසිෂන් ඉතින් මෙහෙම දරුවෙක් පස්සේ කාලෙක අපි කියනවා ආබාධිත සහිත එහෙම නැත්නම් සෙරිබ්‍රල් පෝසි තත්වයක දරුවෙක් බවට පත් වෙනවා ජීවිත කාලයේම අම්මා තාත්තා මේ දරුවව බලා ගන්න ඕන යට යාගේ දේවල් කරන්න බෑ මුලේ වර්ධනයක් නේ ඉතින් මේ දේ වළක්ව ගන්න පුළුවන් අපි කලින් දරුවෙක්ව අඳුරගෙන කලින් ලයිට් ඇල්ලීමකට හෝ ලේ මාරු කිරීමකට අවශ්‍ය නම් යොමු කිරීම තුල මම දැකලා තියෙනවා මගේ මේ කාල සීමාව සේවා කාල සීමාව තුල මේ වගේ සමහරකට පරක්කු වෙලා ඒක අඳුර ගන්න නැතුව හිම අපු දරුවෝ ඊට පස්සේ ඒගොල්ලන්ට ලේ මාරු කරත් ඒ වෙනකොට මොළයට වෙන ඩැමේජ් එක වෙලා පස්සේ මේ තත්වෙට පත් වෙලා ඉන්නවා මම දැකලා තියෙනවා.
එක හරිම අවාසනාවන්ත තත්වයක් මොකද මේක ලේසියෙන් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් කලින් යොමු වුණොත් කලින් ලයිට් ඇල්ලීමකට හෝ ලේමාරු පිළිකට කිරීමකට යොමු වුණොත් මේක විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් මේ වගේ තත්වයක් ඇති නොවේ මම මේ වෙනකන් ඊට කතා කරේ ඇත්තටම සති දෙකකට හෝ තුනකට අඩු චූටි දරුවන් කහවීම සම්බන්ධයෙන් අලුතම උපන් දරුවන් කහවීම සම්බන්ධයෙන් මම මුලින්ම කිව්වා මේ දරුවෝ කහවීම අපි අඳුරගන්නේ කොහොමද අපිට සමහර අපහසු වෙන්න පුළුවන් මේ පැයත් එක්ක ඒ වගේ වෙලාවකට ඇස් දෙක බලන්න ඕන අපි පපුවේ උඩ හරියට මහපට ඇඟිල්ල තියලා තද කරලා ඇඟිල්ල අයින් කරලා බලන්න පුළුවන් ඒ වගේ ක්‍රම ඊට පස්සේ මම සඳහන් කරා මේ බිලිරුබින් කියලා කහවීමට හේතු වෙන සංඝටකය හැදෙන්නේ කොහොමද මේකෙන් ඇතිවන බලපෑම මොකක්ද කියලා ඊටත් පස්සේ අපි කතා කරේ මේ අවදානම් කාණ්ඩ කවුද අවදානම් නැති කාණ්ඩ වලටත් මේ දේම සිද්ධ වෙන්න පුළුවන් ගොඩාක් බිලිරුබින් වැඩි වෙලා ඒකෙන් අපි හිතන්නේ නරකයි සති 38 හෝ ඊට වැඩි දරුවන්ට මේ දේ වෙන්නේ නැහැ කියලා නේද ඒගොල්ලෝ ගොඩක් අහයි නම් මේක වෙන්න පුළුවන් නමුත් ගොඩක්ම අවදානම් අර දරුවෝ කියන එකයි මට කියන්න අවශ්‍ය නේ නමුත් සති 38 හෝ මේ අවදානම් කාණ්ඩ නොවන දරුවෙකු ගොඩක් අහ වෙලා හිතෙනවා නම් අපි අනිවාර්යයෙන්ම යොමු කරන්න ඕන ඊට පස්සේ අපි කතා කරේ මේ කහවෙච්ච දරුවෙක් දැක්කොත් ඔබතුමියන් මොකද්ද කරන්න ඕනේ වෛද්‍ය උපදෙස් වලට යොමු කරන්න ඕන ලේ පරීක්ෂාවකට යොමු කරන්න ඕන ඒ අනුව ලයිට් ඇල්ලීම හෝ ලේ මාරු කිරීමක් වෛද්‍යවරයා නිර්දේශ කරනවා ඇති අවසාන වශයෙන් මම පෙන්නුවා මේ ලයිට් ඇල්ලීම මොකද්ද ලේ මාරු කිරීම කොයි තරම් සංකීර්ණද සහ මේ දේවල් වෙලාවට සිදු නොවුනොත් මේකෙන් ඇතිවන අතුරුඵල කොයි තරම් බරපතලද කෙනෙක්ගේ මුළු ජීවිතේම විනාශ වෙලා ආබාධිත තත්ත්වයටපත් වෙන්න පුළුවන් මේ පොඩි දෙයක් නිසා. ඒ හැමදේම මතක තියාගෙන අපි ඊළඟට කතා කරමු සති දෙකකට වඩා පවතින ඇස් කහවීමේ තත්ත්වය ගැන. විශේෂයෙන්ම පාට අඩු මල පහ සමග ඇතිවන ඇස් කහවීම. මේක ගොඩක් පිට සති දෙකකට හෝ තුනකට වැඩි දරුවන් වෙනවා. අපි ඒතර ගොඩක් ගණන් ගන්නෙත් නෑ මේක ලයිට් අලර් නෑනේ අපි සති දෙකෙන් තුනෙන් පස්සේ කියලා. අපි ආතව ටිකක් බලමු තව සතියක් බලමු දෙකක් බලමු කියලා අපි හිතනවා දැන් මේ දරුවෙන් සති දෙකකට වැඩි දරුවෙක් මෙහෙම හම්බ වුණොත් අපි මුලින්ම මේ පරීක්ෂා කරන්න ඕන මල පැහැවල පාට මල පැහැවල පාට අව පැහැවිලා නම් වහාම වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න ඒකත් අපි අම්මගෙන් තාත්තගෙන් අහන්නේ අපි මේක පරීක්ෂා කරලා ඇස් දෙකට බලනවා නම් තමයි වැදගත් ඒකට උදව්වක් විදිහට අපි අර මල පැහැවල පාට දැක්කේ chart එක සමහර ලාවට අම්මලාගෙන් විස්තර ගද්දි පාවිච්චි කරන්න පුළුවන් මම මේ දැන් පෙන්වන්නේ මල පැහැවල ඒ වගේ පාට අඩු වෙලා තිබ්බ පින්තූරය. මේ තියෙන්නේ මේ පින්තූරය ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා මේක ළමා අත්පොතට යොමු කරලා තියෙන ඇත්තටම මේක ගොඩක් වැදගත් නිසා මේ අසාමාන්‍ය මල පැහැ සහ සාමාන්‍ය මල පැහැවල පාට. සමහර දරුවන්ට සැරින් සැරේ යනවා මේ වගේ පාට අඩු මල පැහැ සැරින් සැරේ නෝමල් යනවා. ඒ වුණත් වෛද්‍යවරයෙක් වෙත යොමු කරන එක වැදගත්. මම මුලින්ම කිව්වා මම අසනීපයක් ගැන සඳහන් කරනවා කියලා ඒ නිසා තමයි මේ තරම් මම මල පැහැවල පාට සහ කහවීම සම්බන්ධ කරන්නේ කියලා. ඒ අසනීපය තමයි බිලියරි එට්‍රේසියා එහෙම නැත්නම් පිත්ත නාලවල ඇතිවන සංකූලතාවය. මේ රූපේ ඉන්නේ මාසයකට වඩා වැඩි ඇස් දෙක කහවෙච්ච දරුවෙක්. මේ දරුවට ඇත්තටම තිබ්බ රෝගය තමයි මේ බිලියරි එට්‍රේසියා කියලා මේ වගේ බ්ලොක් එකක් වෙනවා පිත්ත නාල අක්මාව ඇතුලේ සහ අක්මාව එළියේ. ඔබ මේ දකින්නේ වේලාවට අඳුරගෙන ඒ සඳහා ප්‍රතිකාර කරන්න බැරි වුණු මේ වගේ දරුවෙකුට අවසානයේ සිදුවෙච්ච ඉරණම මොකද්ද ඒ අවසානයේ ඒගොල්ලන්ගේ විදිය කොහොමද කියන එක මේ බිලිරේට්‍රේසියා කියන අසනීපය ඇතරම මතුවෙන්නේ බොහොම අඩු වයසින් මාස එකහමාරට අඩු වයසින් යන්තම් කහගතියක් තමයි මේ තරම්වත් කහ නැහැ යන්තම් කහගතියක් එක තමයි එන්නේ පොඩි කහගතියක් නිකන් අපි සමාලයට එක මගාරින අවස්ථාවක් වෙනවා හැබැයි පුංචි කහගතියක් තිබ්බත් ඒගොල්ලම බිලිරුබින් ටෙස්ට් එකකට යොමු කරන්න ඕන ඩිරෙක්ට් බිලිරුබින් කියන එකත් එක්ක මල පැහැවල පාට බලන එකත් වැදගත් විශේෂයෙන්ම අවපැහැගතියක් ගැන සැකයක් තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙකුට යොමු කරන්න මොකද මේක කලින් අඳුරගත්තොත් අපිට මේගොල්ලන්ට ඔපරේෂන් එකක් කරන්න පුළුවන් කසායි කියලා ඒක තුලින් මේගොල්ලන්ට ගොඩක් කාලයක් අක්මා බද්ධ කිරීමක් නැතුව ජීවත් වෙන්න පුළුවන් මුදු පිළිදී අනිවාර්යයෙන් සුව කරන්න අක්මා බද්ධ කිරීමක් ඕන වෙනවා මම ගොඩක් මේ වගේ දරුවෝ දකින්න හැබැයි ඒ වයස කල් දාන්න පුළුවන් මේක කලින් අඳුරගෙන අර කසායි කියන ඔපරේෂන් එක කරු. ඉතින් මම හිතුවා දල වශයෙන් මම මේක සඳහන් කරනවා කියලා මුදු විශේෂින් සති දෙකට වඩා වැඩි. සති තුන මාස එකහමාර සමහර මාස දෙක දරුවන් වෙනවා ඇස් කහවීමත් එක්ක පොඩි කහගතියක් තිබ්බත් ඒ වයසේදී බිලිරුබින් ටෙස්ට් එකකට යොමු කරලා ඒකම මල පැහැවල පාට බලන එක ගොඩක්ම වැදගත්.
අපි දැන් අපේ ප්‍රেজෙන්ටේෂන් එකේ අන්තිම කොටසට ඇවිල්ලා ඉන්නේ. දැන් මිඩ්වයිෆ්ලා විදිහට පෞල් සෞඛ්‍ය සේවකවන් විදිහට දැන් ඔබතුමියගේ කාර්යභාරය කොහොමද? විශේෂයෙන්ම ගොඩක් දරුවන් එක්ක ගැටෙන්නේ මිඩ්වයිෆ්ලා ෆීල්ඩ් එකේ. ඉතින් මේක කල්තියා හඳුනා ගැනීමේ ලොකු බාර දුර වගකීමක් ඔබතුමියන්ට පැවරෙනවා. සහ කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර වෙත යොමු කිරීම. සහ අවදානම් පිරිස හඳුනා ගැනීම. මේ අවදානම් කාණ්ඩ දෙකක් තියෙනවා. එකක් තමයි සති දෙකට අඩු දරුවන්ගේ අර මම මුලින්ම කතා කරපු අවදානම් කාණ්ඩ සහ සති දෙකට වැඩි දරුවන්ගේ විශේෂයෙන්ම මල පැහැවල පාට අව පැහැ තියෙන දරුවෝ මේ කාණ්ඩ දෙක සහ ඔබ විසින්ම මල පැහැවල වර්ණයේ නිර්ණය කිරීම නිරීක්ෂණය කිරීම නිරීක්ෂණය කිරීම ගොඩාක් වැදගත් ඒකට මේ ස්ටූල් කලර් චාර්ට් එක CHDR එකේ තියෙන එක උදව් වෙනවා මල පැහැවල පාට අඩු නම් ඒක වහාම යොමු කරන්න ඕන අවස්ථාවක් සමහරලාට අම්මලාගෙන් ඇහුවට අම්මා මේක දන්නේ අම්මා නෝමල් කියනවා එහිම බෑ අපිම මේක බලන්න ඕන. ඉතින් මේ කාරණා තමයි මම ගොඩක්ම හයිලයිට් කරන්න කැමති ඔබතුමියන්ගේ කාර්යභාරය කහ වෙච්ච දරුවෙක් සම්බන්ධයෙන්.